අපිට සමීර හදන්න අපිට කතා කරනවා. කතා කරා. අක්කෝ කොහොමද යන්නේ බලන්න. මොනින් ඉන්න. නංගිගේ නම මොනවාද? ඈ නංගිගේ නම? මගේ නම අනියක. ඔයාලා කින කතා කරන්නේ. ආහ්. කොහොමද? අක්කට කියනවා හින්දි හින්දි අකලවට හනේ ගායනා කරන්න කියලා. අනිවාර්යෙන් කියනවා. ආහ්. ස්තුති කතා කළාට. අපිට තවත් තමුතුමක් ආයිබෝන්. ආයිබෝන්. කවුද මහත්මයා? ආ සුබ සන්ධ්‍යාවක්. ඔව්. මේ නිරුත්සන් මාත මේ කමල්දී සත්‍රි මාතට වදිනවා. ඔබතුමා කවුද? ආ මම ජයසිංහ මේ ගල්ගමු නීතලේ කතා කරනවා. හා කතා කරනවා. කමල්. ඔව්. ඔබට කොහොමද? මම හොඳින් ඉන්නවා. හොඳින්. නායක හේම ගන්න පුළුවන් මේ. පුළුවන්. ඕන වෙලාවක පුළුවන්. පොලිය වැඩිද? පොලිය එච්චරම වැඩි නෑ මේ කාලේ නේද? පොලිය අඩු කරන්නේ අපි සෑ. ඉතින් කමල් දවසක් මම දැක්ක ඔබතුමා මේ පිටමල් පූජාවට ආව මේ අම්රාදපුරේදී. ඔව්. ඒ මට කතා කරන්න බැල්ල කතා කරන්නේ. මම කතා කරේ නැද්ද ඔබතුමා වෙනද? මට කතා කළා මම කතා කරේ නැද්ද? කතා කළාට කතා කරේ නෑ. එහෙනම් මම බොහොම සමාධියෙන් ඉන්න වෙලාවක් වෙන්න. ඒක නෙමෙයි කමල්. ඔබ ඇති දැන ක්‍රිකට් ඇති දැන කමල්. ඉතින් අතර කමල් ඔබ මේ විතර පිටාරේ ගේනකොට මම ඉතාම ආසයි බලනින්නේ. මොකද ක්‍රිකට් කියන එක ඇත්තටම ක්‍රිකට් විතර නෙමෙයි ඔබ කියන්නේ එතන. ඉතාම ඇත්තටම කියනවා අපි අර විනෝදයෙන් ඔබ කරන මේ විතර පිටාරේ අපි ඉතාම රසවත් විදිහට නරඹනවා. ඉතින් ඔබට සුභපතනවා. ඉතින් මම මේ ඇත්තටම මේ සෑම කලාකාරයෙකුට සුභපතනවා. කමල් ඇත්තටම ටිකක් ආගම ධර්මයට පොඩක් ලැබුරු කෙනෙක් හැටියට පේනවා. ඉතින් මේ කමල්ගේ අනාගතයේ සුබ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඔබතුමාට සෙන් වේවා. ස්තුති කතා කළාට කමල් කියනවානේ ප්‍රේක්ෂක කතා කළා ශ්‍රාවකයෝ කතා කළා කියලා ඔය රිද්මේට ආසයි කියලා. ඔය රිද්මේ මේ ඉබේ තමන්ගෙම හුරු වෙච්ච එකද නැත්නම් තවත් දිහා බලාගෙන තවත් කෙනෙක් කියපු දෙයක්ද ඔය රිද්මේ තමන්ගෙම රිද්මේ? මේක මගේම රිද්මේ කියලා තමයි මට හිතෙනවා. මගේ සාමාන්‍ය ජීවිතයේ රිද්මේ මේමමයි. ඒ සාමාන්‍ය සරල විදිහම තමයි වැඩසටහනක් තුලත් ඔබ කරන්නේ. ඔව් ඉතින් අමුතු දේවල් කරන්න ඕනේ නැහැ. මං හිතන්නේ මේ අමුතු දේවල් කරන්න ඕනේ කියලා තමුන්ට සුපුරුදු තමුන්ගේ දේ දුන්නාම ඇති කියලා මම හිතනවා. අපි දැකලා තියෙනවා ඔබ වේදිකාවෙත් ඔහොමයි. ඒ සරලකම එහෙම තිබ්බා. තාත්තා දානෝනේ. තාත්තා රවුමට දාන්නේ. තාත්තා මේ තාත්තගේ දිනෝනේ අනන්‍යතාවයක එකම කැප් එකක්. නෑ මගේ නම් කිසිම මොකුත් අප්සෙට් එකක් නෑ. මේ අර කොණ්ඩුරයන් නෑ කොණ්ඩුරයන් නෑ මම ස්ටයිල් මේ තාත්තා දාන්නේ එකම කැප් එකක් නේ රවුම් කැප් එක. ඒකම තමයි. හැබැයි වෙන කලර්ස් වලින් දානවා. දානවනේ. හම්බලෙ මං වගේ ආරයට යනවද කියලා නෑනේ. මේ